මම බීජී සනල් මිලිත. මම මාලවේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ තමයි සාමාන්‍ය පෙළ සඳහා අධ්‍යාපනයට ලැබුවේ. ඒකෙදි මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ජ්‍යාමිතිය කියන කොටස කොහොමද අල්ලගන්නේ කියලා. මොකද හැමදාම මට ලකුණු 85යි. මොකද මම ජ්‍යාමිතිය කියන කොටස හැමදාම මගේ ඇරිය 10 වසර අන්තිම වාරේ වෙනකම්. 10 වසර අන්තිම වාරේ හරියේ මට යාළුවෙක් ඇවිල්ලා කිව්වා ජ්‍යාමිතිය කරන්න ජ්‍යාමිතිය කියලා දෙනවා අය සුපිරි සර් කෙනෙක් ඉන්නවා කිව්වා නලින් සර් කියලා. මම ඒ පාරේ ගියායේ වන්දියට. කොහොම හරි ඉරි දවසක තිබ්බේ සර් අපි මම ඒ යාළුවට කියලා තිබ්බ සර්ට කියන්නේ කියලා. සර් ගිහිල්ලා මේ සර් කොහොම හරි මාව එදා හොඳට පිළිගත්තා. ඒ කිව්වේ හොඳ හිනාවක් දුන්නා. මට ඉතින් මා රාසයි තුනේ පන්තියට පොඩ්ඩක් ඇවිල්ලා බලන්න ඕනේ කියලා. මම ඒ පාර ආවා. මේ ඇවිල්ලා මට කිව්වා සර් කිව්වා ජ්‍යාමිතිය කරන්න නම් මේ මුලින්ම දත්ත ටික කොහොමද හසුරවගන්නේ? ඒ මේ කොහොමද ප්‍රමේයන් ගන්නට මේ ඒ රූපයට අදාළ යොදාගන්නේ? ඒ ආදී කරුණු මට කියලා දුන්නා. ඉතින් මේ එහෙම කියලා දෙද්දි මට පොඩි නික මොකද්ද කියන්නේ? මේ ෆිට් එකක් ආව එකට ඒ ජ්‍යාමිතිය ගැන. ඉතින් මේ මම ලොකු ආසාවක් ඇති වුණා ජ්‍යාමිතිය ගැන. ඉතින් මම සර්ගෙන් තමයි ඒක අල්ලගත්තේ. සර් කොහොම හරි කිව්වා ඊට පස්සේ ටියුට් ක්ලාස් කාලේ ආවා. සර් ටියුට් ක්ලාස් එකේ ජ්‍යාමිතිය වෙන වෙනම කළා. ඉතින් මට එතනින් පස්සේ ඕනම ගණනක් හදාගන්න පුළුවන් වුණා. කොහොම හරි සාමාන්‍ය පිළි විභාගෙදී කොහොම හරි ගණන් 12ම මට හදාගන්න පුළුවන් වුණා. ඒ අදාළ කාලය ඇතුළත කිසිම කාල අඩුපාඩුවක් වුණේ නැහැ. ගණන්ට කාල කළමනා කරන්නේ කරගන්න හැටි ඔක්කොම සර් කියලා දීලා තිබ්බ හින්දා. ඉතින් මම කියන්නේ සර්ගේ ටියුට් ක්ලාස් ඇවිල්ලා ඒ අදාළ විදියට සර් කියන විදියට වැඩ ටික කරලා ඕගොල්ලන්ටත් මේ ගණිතය කියන සර් මේක ඇත්තටම සරල විෂය ධාරාවක්. ඕගොල්ලන්ට මේ සරල විෂය ධාරාව අමාරුයි කියලා තේරෙන්නේ ඒක පොඩ ගැම් මේ ඕන රෙඩි ඇඟට අරන් තියෙන හින්දා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒක සරලව ඉගෙන ගන්න නලින් සර් ගාවට ආව. මම කියන ඕගොල්ලන්ට නලින් සර් ගාවට ආවිල පොඩ බලන්න. ඉතාලම හොඳ ගුරුවරේ ප්‍රදේශයේ නම දිනාගෙන ඉන්න. ඇත්තටම සර් ගැන කියන්නේ ඉතින් වචන නැහැ ඇත්තටම. මොකද ඇත්තටම ළමයින්ට බොහොම ආදරෙන් ඉන්න ගුරුවරේ. මං කියන්නේ හින්දා ඇවිල්ලා බලන්න. හරි.